ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. වර්ෂාව උන්නේ කොල්ලාව නාවා තුවායෙන් ඔතාගෙන විත් එළිය ඇවිදිමිනේ. උදෑසන හිරු එළියේ චුට්ටක් පුතාව තියාගෙන ඉඳීම හොඳය. මේ අලු තිරේලිය ගුණය. ඒ නිසා ඇඳුමක්වත් නොඅන්දවා ඇය තුවාය ඔතාගෙනම කොල්ලාව අතේ තබාගෙන ඇවිදී. කොහොම ගස්වලින් පෙරියෙන ඉරේලියත් අලු සුළඟත් පැටියාට ගුණය. සුදුපාට පුංචි වෑන්රිය වත්තට ඇතුල්ලී නැවතුනේ විශාල කොහඹ ගහ යටය. එය දුටුවනම වර්ෂා හඳුනාගත්තාය. මේ සීවිලි කැබ් සර්විස් එකේ වෑන්රියකි. වර්ෂා වාහනය පදවාගෙන ආවේ කවුදයි බැලුවාය. ඇහැ සුනන්දව වහා හඳුනාගත්තාය. කෙල්ලව බලන්න වෙන්නේ නැති වර්ෂා සිතුවාය. සුනන්ද වාහනෙන් බැසාවේ. කළු කලිසමට සුදු අත්කොට කමිස ඇඳගෙන උන් ඔහු වෙතින් ආවේ නිවුණු පිරිමිකෝගේ පෙනුමය. කෙල්ලට හොඳට මැච්චෙනවා වාෂා සිතුවාය. ගුඩ් මෝනින් අයියේ. මෝනින් නංගී. පුතාට මේ අවුව හොඳද? සුනන්ද ඇසුවේ පුතා දෙසද බලාය. උදේ අවුවනේ අයියේ. දැන් නෑ ඌවේ. පුතු අමිත කව් යනවද? ආ සුනන්ද පුතා දෙස බලා හුරතල් කතා කීවේය. නංගි පුතාට වතුර පොවනකොට මේ වතුර පොවන්න එපා. මේ දවස්වල වතුර එච්චර හොඳ නෑ. වතුර බෝතලයක් දෙකක් තියාගන්න. සුනන්ද කීවේය. ඩොක්ටර්ත් කිව්වා අයියේ තාම වතුර වැඩිය පොවන්නේ නෑ. කිරිනි බොන්නේ. චුට්ටක් ලොකු කරගන්නකල් දුක තමා නේද? යං අයියේ ගෙට. නෑ කමක් නෑ නංගි. මම මේ නිකන් ආවේ. කෝ ප්‍රියංවද නංගි නැද්ද? ප්‍රියත් උදේ අයියව මතක් කළා. මාව? ඔව්. අයියට කතා කරන්නත් ඕන කිව්වා. නංගි එහෙම කිව්වද? දැන් ඔය ටවුමට ගියා. මං කියන්නද අයියට වැඩක්? හා නංගි. ඔහොමම අයියා යන්න ඉතිරි කිරීමේ බැංකුවට. කෙල්ල එහෙට ගියේ සල්ලි ටිකක් ගන්න. ආ මං යන්නම්. තව මොනවා හෝ කියන්නට තිබුණේ වාෂාට සිතුනි. මේ අයියේ කියන්න නංගි. බය නැතුව අයියා යන්න. ප්‍රියා අයියා ගැන අහිතක් හිතන්නේ නැහැ. තැන්කියු නංගි. මං යන්නම්. සුනන්ද ගියේ පුතාගේද හිස අතගාය. දෙන්න එකතු වුණොත් කොතරම් හොඳදැයි වාෂා සිතුවාය. ආදරේ කොච්චර ලස්සනද කියලා මන් දන්නවා. ඇ සිතුවාය. ඒ ලස්සන තාමත් මේ හදවතේ ඇත. ඒ ජීවිතේ නැත. දුක ඒකය. වර්ෂා සුනන්ද යනතුරුම බලාගෙන උන්නාය. කවුද පොඩි දුවේ? අම්මා පැමිණ ඇසුවාය. වාෂා සිනාසුනාය. අම්මේ. ඒ ආපු අයියව හොඳට දැක්කද? ඔව් පුතේ. දවසකුත් ආවේ. ඒ කවුද දන්නවද? කවුද? සමහර විට අම්මේ ඒ ඔයාගේ බෑන පොඩ වෙන්නත් පුළුවන්. අම්මා වාෂා දෙස බැලුවේ පුදුමේනි. මට තේරෙන්නේ නෑ දරුවෝ. ඒ අයියා අම්මේ සුනන්ද. අර අපි යන කැබ් සර්විස් එක කරන අයියා හොඳ අයියා කෙනෙක්. පෙනුමෙන් නම් වැදගත් ළමයෙක් වගේ. වැදගත් අහිංසක කොල්ලෙක්. අපේ කෙල්ලට ටිකක් කැමති. කෙල්ල ගැන පොඩි අදහසකින් ඔය ඉන්නේ. මේ අපේ දුව. ප්‍රියත් මට කිව්වා. දුවගෙන් අහලද? තාම නෑ.
ළඟදිම හයි කළු කරනකොට තේරෙනවනේ අම්මේ වහින්න යන්නේ කියලා. අපේ ගෑණි මොකද කියන්නේ? වෙච්ච දේවල් වල හැටියට ප්‍රියා බයේ ඉන්නේ. ඒක තමා උසාවි පවා ගියානේ. ඒත් අම්මේ කෙල්ලගේ ජීවිතය හොඳ දෙයක් වෙයි. මේ වගේ අහිංසක අයියා කෙනෙක් අපේ කෙල්ලට ලැබුණොත් නේද? අනේ හොඳක් වෙනවනම් කොච්චර නිවනක්ද පුතේ. අම්මාගේ ඇස්වල කඳුලිය. අපි ඔහොම ටිකක් යන්න දෙමු අම්මේ. හැමදාමත් අපිට කරදරම එන්න විදියකුත් නෑනේ. මොකක් හරි හොඳක් වෙන්නත් එපැයි අම්මේ. වාෂා කීවේ කොල්ලාගේ හිස සිපගෙනය. සුනන්ද මාමිටයි අපේ ලොකු අම්මිටයි එකතු වෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද පැටියෝ? වාෂා කොල්ලාව සිපගෙන සිටුවාය. දැන් ප්‍රියා බැංකු ඉදිද්දි කොල්ලා යයි. වාෂා සිටිය සිනාසෙමිනි. එහෙම ආදරයක් බලලවත් මං හිත හදාගන්නම් අයියේ. සමහර විට මගේ ජීවිතේ ආයෙ මල් පිපෙන එකක් නෑ. හොල්ලමින් මෙන් කෙල්ල සිටුවාය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.